ඉස්සෙල්ලම අපට කියන්න තියෙන්නේ මාධ්‍ය පිළිබඳව කරන ප්‍රකාශයක් කවුරුත් අබනා පෙන්න එපා. සමහර විද්‍යුත් මාධ්‍ය වේවා පත්‍රවලට සම්බන්ධ මාධ්‍ය වේවා ඒ අයිතිකරුවන්ට මර්වින් සිල්වා ඇලර්ජික්. ඒක නිසාම තමයි අපි බොනවා වැදගත් කරුණක් කිව්වත් ඒගොල්ලගේ වයි යන්නේ නැත්තේ. මං ඒකට තරහ වෙන්නෙත් නැහැ විරුද්ධ වෙන්නෙත් නැහැ. ඉතින් ඒ උත්තමයන්ලාලාට කියනවා ඕගොල්ලන්ට ඕන දේ කියන්න නම් මම ලෑස්ති නැහැ. මම කියන එක කෙලින් කියනවා අදට නම් කියන්නේ නැහැ. ඊළඟ වතාවකදී නංගන් එක්කම කියනවා කියන ඒවා වෙනද වගේ. අද එච්චරයි කියන්නේ. දෙවෙනි කාරණේ තමයි ලංකාවේ බුද්ධි අංශවලට මම බොහොම ගෞරවණීයමක් කරනවා. රජයට ඕනේව බුද්ධි අංශේ ප්‍රකාශයටපත් කරන්න ගියොත් බුද්ධි අංශර තියෙන ගෞරවයයි ප්‍රශංසාවයි මිනිස්සුන්ගේ විශ්වාසයයි නැති වෙන්න පුළුවන්. ඒක නිසා බුද්ධි අංශය හැටියට ක්‍රියාත්මක වුණොත් වඩා හොඳයි. තුන, එදා රජය තිබෙන වෙලාවේ සහරාන්ගේ ප්‍රශ්නේදී බුද්ධි අංශය වෙත තොරතුරු ලැබී තිබුණත් ඉන්දියාවෙන් පවා තොරතුරු ලැබුණත් එය ක්‍රියාත්මක නොකිරීම ගැන වගකිය යුත්තන් ඒක භාරගත යුතුයේ වැරද්ද. ඒ වැරද්දට වචන හරඹ වලින් නිවැරදි කරන්න බෑ. ඔක තමයි මගේ පළවෙනි කියමන. ඉස්සෙල්ල පටන් ගන්න ඕන මේගොල්ලන්ට මතක් කරලා දෙන්න ඕන රජය පාලනය කරන ලොක්කන්ටත් පක්ෂ නායකයන්ටත් ආණ්ඩුවක් බලාපොරොත්තු වෙන සීන දකින නායකයන්ටත් අද බොහොම ගෞරවනීය විදියට කියන්නේ මේ භාෂාව ඊට පස්සේ වෙනස් වෙන්න පුළුවන්. නෙල්සන් මැන්ඩෙලා කියන ශ්‍රේෂ්ඨ නායකයා කීපවරක් හිරගත කරා. අවුරුදු ගානක් හිරේ හිටියා. එතුමාගේ ක්‍රියාදාමය නවත්තන්න බැරි වුණා. ආෆ්‍රිකාවේ නිදහස් සටනේ නිර්මාතෘවරයා හැටියට එතුමාගේ නම ඉතිහාසගත වුණා. අපේ අල්ලපු රටේ මහා භාරතේ ඉංග්‍රීසීන්ට යටත්ව හිටපු ජාතියක් මහත්මා ගාන්ධිතුමත් ශ්‍රී නේරුතුමත් ඒ ජන සටන්කාමී බලවේගෙක් කව් වෙලා ඉන්දියාවේ නිදහස් සටන ජයග්‍රහණය කරා. මෑතදී තායිලන්තේ හමුදා ආණ්ඩුව තරුණ නායකයෙක් විසින් ප්‍රජාතන්ත්‍රවාදී විදියට රටේ බලය ලබා ගත්තා. මහාභාරතයේ කර්ණාටක ප්‍රාන්තය කියන්නේ හින්දු බලකොටුවක්, මෝදි ජනාධිපතිතුමාගේ බලකොටුවක්. ඒක නේරු ගාන්ධි පවුලේ රාහුල් ගාන්ධි විසින් ආක්‍රමණය කළා. තරුණ නායකයෙක් එහි බලය ලබා ගත්තා. ඊළඟට මං එන්නේ මෙන්න මේ කාරණයට. දැන් මේ දේශපාලන පක්ෂවල ඉන්න නායකයෝ රජය කරන නායකයෝ දැන් තමුන්නාසලම ස්වංවිවේචනයක් කරගෙන උත්තර සපය ගන්න දැන් කල්ලිකුත්තු බෙහෙත් පිළිබඳ නිතර දෙවේලේ අපට මාධ්‍යයෙන් අහන ලැබෙනවා. කල්ලිකුත්තු බෙහෙත් ගෙනල්ලයි කියලා අපට නිතරම අහන්න ලැබෙනවා. ඊළඟට ස්ටෝරුවල පල්වෙච්ච කුණුවෙච්ච ගඳගාන ආහාර ද්‍රව්‍ය පිළිබඳ අපට නිතර අසන්නත් දකින්නත් ලැබෙනවා. එහෙමනම් මම ගෞරවණීයමක් කරනවා කරුණාකරලා දැන් තමුන්නාසේලා හිටිය ඇති ඔය පක්ෂවලම ඉන්න තරුණයන්ට
ඔය පක්ෂවල නායකත්වය බාර දෙන්න. කරුණාකරලා බාර දෙන්න. ඇයි මං එහෙම කියන්නේ? එහෙම නැතිනම් මම අනතුරු හැඟවීමක් කරනවා. කප්පිටි පොල්ල ගොංගාලේකොළ බණ්ඩල පුරංගප්පුලා එදා ඒ වීරවරයින් කරපු නිදහසේ අරගල ගෙවල් පුච්චන්න ගෙවල් ගිනි තියන්න මිනිස්සු මරණ අරගල නෙමෙයි ඒවම ම්ලේච්ඡර අරගල ඒක මේ සිංහල බෞද්ධ ප්‍රජාතන්ත්‍රවාදී රටට ගැලපෙන්නේ නැහැ එහෙම අරගල නෙමෙයි මං කියන්නේ නිදහස් අරගල නැවත පටන් ගන්න කාලය එයිදෝ කියලා මට සැකයක් තියෙනවා ඒ අරගලේදී කඳුළු ගෑස් වේවා ජල ප්‍රහාර වේවා වෙඩි උණ්ඩ වේවා ඊතල වේවා ගල් මුගුරු වේවා හැම දෙයකටම මූණ දෙන්න මේ 1000ක් 2000ක් 4500ක් ලක්ෂයක් නෙවෙයි මේ යන ආඥාදායක ක්‍රමය පක්ෂවල තියෙන මේ සියලුම දේට විරුද්ධව නව පරපුරක් වෙනුවෙන් පාරට බහින්න ඕන කාලය ළඟදී උදා වේ කියලා මම විශ්වාස කරනවා. දැන් බලන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස. එතුමා සීන දකින්නවා ජනාධිපති කමට. මං අහනවා මේ පක්ෂවල නායකයන්ගෙන් මොන මිනිහද කිව්වේ මේ ජනාධිපති ක්‍රමය වෙනස් කරන්න කියලා එකෙක් කියලා නැහැ. ඒගොල්ලටත් ඕන ජයජාවාදන මැතිතුමාගේ ජනාධිපති ක්‍රමය. දොන් ස්ටීවන් සිරනායක මැතිතුමාලා දිවංගත බණ්ඩාරනායක මැතිතුමාලා සිනමාව බණ්ඩාරනායක මැතිනි ඇතුළු ඒ පිරිස ආණ්ඩු කරපු කාලේ තිබුණු පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ගැන කිසි කෙනෙක් කතා කරන්නේ නැහැ. හැමෝම බොරු බොරු දේවල්. දැන් අලුත්ම ට්‍රොෆික් එක තමයි රත්තරන්. අපි දන්නේ නැහැ VVIP එකෙන් VIP එකෙන් දේශපාලනඥයෝ පහුගිය කාලේ චෙක් කරෙත් නැහැ. අපිත් ඒකෙන් ආවා. කවුරුවත් චෙක් කරන්නේ නැහැ බලන්නේ නැහැ. මම කස්ටම් එකට ගෞරව කරනවා. ඒගොල්ලෝ හොඳ වැඩක් කරේ. මෙන්න මේක ගැව්ව ගේම් එකක් ආණ්ඩුව මොකද්ද මන් දන්නේ නැහැ බොකා උපදෙස් දුන්නද කියලා දැන් රත්තරන් ගැන අපිකා කියනවා මම ජනාධිපති ලේකම්තුමාට කතා කරා අරයට කතා කරා මෙයාට කතා කරා මේක හොද ටෙලිග්‍රෑම් එකක් මට උදව් කරේ නැහැ ඒක නිසා මම ඡන්ද දෙන්නේ නැහැ මං ඡන්ද දෙන්නේ විපක්ෂයත් එක්ක එතකොට තවත් එක්තරා ඇමතිවරයෙක් කියනවා පේනෝනේ අපි ඇඟිලි ගැව්වේ නැහැ මේ වගේ ගොන් කතා අමන කතා ටෙලිග්‍රෑම් කතා අපිට එන්න කියන්න එපා ඒව කියනවා තමුසල ගිහිල්ලාද කියන්න ශ්‍රී ලංකාවේ ගමක් දොරක් නැහැ ගයක් දොරක් නැහැ ඒක නිසා පිටරටක ඉන්න මෝඩයින්ට ඕක කිව්වට කමන්නේ නැහැ සමහර රටවල් වලින් ඔක මේක ටෙලිග්‍රෑම් එකක් ඌට ගන්නවා මෙහෙම කියපන් අපේ ඇඟ බේරෙනවා උඹ ඡන්ද දීපන් විපක්ෂයත් එක්ක එක එකක් මෙහෙම කියන්නේ මේ නීලං කතාව ඒක නිසා කරුණා කළා සජිත් ප්‍රේමදාස වේවා තවත් නායකෙක් වේවා ඔය පක්ෂවල ඉන්නවා පල් වෙච්ච නැති ගඳ නොගහන කුණු වෙච්ච නැති ඕජස් නොගලන දේශපාලනඥයෝ හැම පක්ෂෙම ඉන්නවා හැම පක්ෂෙම ඉන්නවා කරුණාකරලා ඒ අයට බාර දෙන්න මේ පක්ෂේ පොට්ටෝ වුණත් දැන් රාජපක්ෂල හිටිය ඇති දැන් ඇති ඔය න්‍යායාචාර්යවරයෙක් කියලා එකක් ඉන්නවා බැසිල් රාජපක්ෂ කියලා ඌ වගේ පට්ට හොරෙක් ලංකාවේ බිහි වුණේ නැහැ පට්ට හොරෙක් මං කනගාටු වෙනවා මහින්ද රාජපක්ෂමයි තුමත් එක මං දේශපාලනේ පටන් ගත්තේ මගේ පියා පටන් ගත්තේ ඩී ඒ රාජපක්ෂ මහත්මයත් එක්ක. එතුමාගේ තියෙන ගෞරවය හාන්නා විතරක් නෙමෙයි මේ මනුස්ස ලෝකේ. මේ ලංකාවේ මොසෝලිනිගේ එයාගේ මැරිච්ච මිනිහට කෙල ගහලා මේක වැහුණා.
නමුත් ලංකාවේ ජීවතුන් අතර ඉන්න මිනිස්සු ජීවත් වෙද්දී සොංකොත් කැඩුවේ රාජපක්ෂලගේ විතරයි. ඒ වැදගත් ඩීඒ රාජපක්ෂ මහතුමාගේ ප්‍රතිමාව බිමට දැම්මා. ක්‍රිෂා මම කියනවා දැන් රාජපක්ෂල යන්න ඕන වෙලාව ඇති. කරුණාකර දැන් යන්න දේශපාලනේ. දැන් ගිහිල්ලා වෙන කාට හරි බාර දෙන්න. ඔය ඉන්නේ රජී රණතුංග වගේ පරණ දේශපාලනඥගේ පුතු ප්‍රසන්න රණතුංගල වගේ. පක්ෂ බාර දෙන්න නැත්තම් ප්‍රසන්න පක්ෂ බාර ගන්න. ඒ වගේම ඔය ඉන්නේ ටෙලිෆෝන් එකේ සජිත් නැතුව හර්ෂල වේවා ඕන කෙනෙක්. ඔය බොන ගේන්න කර පන්දම් අල්ල නැහැ ඔ නෙවෙයි. ඔය හුඟක් ඉන්නවා ඔය දැන් සජිත්ගේ අක්කත් බොන ගේන්නේ. නැත්තම් ඉන්නේ කොහොමයි? මං දන්නවා පුජ්‍යලේ කොමේක. බොන ගේන් කියන්නේ මේ සුපිරි ධනපති පන්තියේ ඉන්නේ. අර ඥානසාරා ස්වාමීන් වහන්සේ කිව්වා මං ස්වාමීන් වහන්සේ කියන්නම් මං කැමති නැහැ එතුමා දකුණේ කෙනෙක් හැටියට අර සිරස සේවාලගේ නම විතරයි කිව්වේ යකෝ ආමතුරුනේ කියාපල්ලකෝ අරිද්දනු කරුණාකල්ලා ගණින්නාංශල හැටියට ජීවත් වෙන ස්වාමීන් වහන්සේලා සිවුර බාර දීලා පන්සලට යන්න මේ බුද්ධ ශාසනය විනාශ කරන්න එපා ධර්මය විනාශ කරන්න එපා එකාතකින් බුදුහාමුදුරෝ ජීවමානව ඉන්න කාලේ දෙවිදත්තර වෙනම කණ්ඩායමකට ගියා. ඒක හොඳයි. එතන ඉඳන් බුද්ධාගම විනාශ කරන්නේ නැතුව මේ ස්වාමින් වහන්සේලායි කියලා කියාගන්න උදවියට ඔය නිකාය වලින් අයින් වෙන්න. අයින් වෙලා වෙනම එකක් හදාගන්න. හදාගෙන කසාද බඳලා සල්ලි හම්බ කරන් ජොලියට ඉන්න. සමහර ස්වාමින් වහන්සේලාට කළුගු නැත්තම නෑ. දැන් බලන්න මීන්තලේ චූඩාමාණික්ක අවුරුදු ගාණක් නැහැ මොනවාද අකුණක් පැදිලාද කොහෙද ඒක නැහැ ඔය ඉන්න සල්ලිකාරුවත් ආණ්ඩුවත් කරේ නැහැ මට පින තිබුණා ඒ චූඩාමාණික්ක පිටරටින් ගෙනල්ලා පළදවන්න දැන් මීන්තලේ මහානායක හමුදුරුවෝ පාත්තරෙත් අරගෙන සල්ලිල්ලිල්ල යනවා මිනිස්සුන්ගේ මම රජයට කියනවා කයිවාරු ගහන්න එපා උඹලා බුදුහාඳුරෝ දේශනා කරේ අවුරුදු 5000ක් මගේ නිර්මල පිළිසුදු බුද්ධාගම පවතින ලංකාවේ කියලා රටේ හැමතැනම මගුල් පෙරහැරවල් තියෙනවා හැමතැනම ලක්ෂ ගණන් වේදන් කරනවා ඒක සංස්කෘතික අංගයක් හැටියට පෙරහැර හොඳයි දල්දා වංශක පෙරහැරෙන් පටන් ගත්තම කතරගම පෙරහැර තිස්ස පෙරහැර පෞරාණික පෙරහැරවල් ගොඩක් තියෙනවා. ඒ වගේම අලුතෙන් පටන් ගත්ත පෙරහැරුත් තියෙනවා. ඒවත් හොඳයි. නමුත් බුද්ධාගම ශ්‍රී ලංකාව තුල ඇතිවෙච්ච භූමිය තමයි මිහින්තලේ. ඒ නිසා මුදල් ඇතියන්ට කියනවා කරුණාකල්ලා ස්වාමීන් වහන්සේලා මහපාරට වඩම්මන්නේ නැතුව සල්ලෙක්කව කරන්න. මේකට මැදිහත් වෙලා ආලෝක පූජාව වේවා මීන්තලේ පෙරහැර වේවා මීදු හාමුදුරුවෝ බුදු සසුනට කරපු සේවය සිහිපත් කළා මේකට සම්බන්ධ වෙන්න කියලා මං ගෞරවයෙන් කියනවා හැබැයි මේ සාපෙන් මිදෙන්න ආණ්ඩුවට බෑ රජය මේකට මැදිහත් වෙලා වෙනද වගේ මේ වැඩේ නොකරත් මොනෝ වෙයිද කියලා මට කියන්න බෑ මොකද බුදු සසුන බලා ගන්න දෙවිදේවතුන් වහන්සේලා මේ බ්‍රහ්මතලවල දිව්‍ය තලවල වැඩ ඉන්නවා. ඒ දිහා බලාගෙන. ඒක නිසා මේක සෙල්ලම් වැඩක් නෙමෙයි. මම මිහින්තලේ මහානායක හඳුරුවන්ට කියනවා ඔබ වහන්සේ නම් මට දැන් කතා කරන්නෙම නැහැ කතා කරනවත් අඩුයි. චූඩාමාණික්කේ ගේනකම් මාත් එක්ක කතා කරා. ඒක නිසා මීට වැඩිය ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට මම කියනවා කලගුණ ගැන මීට වැඩිය හිතන්න හම්දුරනේ දායක දායිකාවන් තමන්ගේ හිතවතුන් ඇදමැදගෙන තියාගන්න කලගුණ ගැන හිතලා මට මීට වැඩිය නම් යමක් කියන්න බෑ මේක තමයි මම බලාපොරොත්තුනේ කල්පනා කරේ ඒක නිසා ඥානසාර හම්දුරන්ට කියනවා ගමේ කමට ඔය කුප්පයි තුප්පයි කතා පවත්තන්න නැතුව ජනප්‍රිය ජනප්‍රියත්වයේ උදෙසා ඔය මොකද නම අර බොන ගේන් එකේ ඔකේ නම් මොකද මම මට මතක නැහැ ඈ මොකද ජරම් කියන එක
මං ඌ එනකම් මග බලාගෙන හිටියේ මේ ගමුවේ මගේ කට්ටියට කියලා මූඩ දෙක කපුල්ලන්න ගිහිල්ලා මම නිකන් බොරු කවිවරු ගහ ගා ඉන්නේ දෙනම් කියන ඈවොන්න රටින් පන්නන්න ඕන මු ඇයි ජාතික සමගිය ආගමේ සමගිය මේ සේර විනාශ කරන්නේ මුන් මුන්ට කෝටි ගණන් සල්ලි හම් වෙනව ඩොලර්සොලි මේ රටේ ඔය මයික් එකට එන හැමෝම නොඑක් විදිය කතා කියන හැම එකටම ඩොලර්සොලි සල්ලි ගෙවනවා ඒක මම පුජ්‍යලකව දන්නවා ඒක නිසා මම මාධ්‍යයට කියනවා අපේව නොදැම්මට කමක් නැහැ මාධ්‍ය කාර්යයන්ටත් ඩොලර්සොලි සල්ලි එනවති මේව දැම්මම මගෙන් ඩොලර්සොලි සල්ලි නැති නිසා මගේව දාන්නේ නැහැ මං එච්චරයි කියන්නේ නිදාස් අරගලයේ නැවත පටන් ගන්න වෙනවයි කියන අනතුරු හැඟවීම කරමින් මීට වැඩි යහපත් විදියට මේ රට ගෙනියන්න කියලා මතක් කරමින් අපේ ස්වදේශීය දේවල් පිටරටියන්ට විකිණීම නවත්තපල්ලා අපේ රටේ මිනිස්සුන්ට කතා කරලා මේව දීපල්ලා අපේ රටේ දේවල් විදේශගත වලට රටවලට දුන්නම ඒ මුදල් යන්නේ ඒ රටවලට උණුයි පොහසත් වෙන්නේ දැන් පෙට්‍රෝලියම් එක කැඩුවා තෙල් සංස්ථාව කැඩුවා එකෙක්ක් මේවට කතා කරන්නේ නැහැ කතා කරන්නේ නැත්තේ උන්ටත් මං හිතන්නේ ඩොලර් කුට්ටි ඇවිල්ලා තේ කියලා මම විශ්වාස කරනවා මෙච්චර කියන්නේ නෑ බුදුමාලා ඉස්සෙල්ලා ප්‍රකාශ කරා මේ මේ පක්ෂවල නායකයෝ වෙනස් වෙන්න ඕනේ මේ තරුණයන්ට දෙන්න ඕනේ හැබැයි බුදුමාලා එක තැනක් අමතක වුණා මේ මොකද්ද දැන් එක්සත් ජාතික පක්ෂේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉන්නලා කාටද දෙන්න ඕනේ කියලා කිව්වේ මම කිව්වේ සියලුම නායකයන්ට කියලානේ ඉතින් ඔයාට රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ නම කියා ගන්න ඕන මම ඒක කියන්නම් එතුමා ඉවත් විය යුතුයි ඇද්ද නෑ ඒ දැන් ඉතින් මම අනිත් පක්ෂවල නම් කිව්වෙත් නෑනේ කොමියුනිස්ට් පක්ෂ ගැන කිව්වද සමාජ සමාජ පක්ෂ ගැන කිව්වද ජේවීපී ගැන කිව්වද මම පොදුවේ කිව්වේ හැමෝටම යන්න දැන් ඇති ඕක තේරුම් ගන්න බැරනම් මාධ්‍ය ඔස්ටාර් කෙනෙකුට මට කරන්න දෙයක් නෑ කලාවැවේ මගේ මිත්‍රයා අවුගෙන බුදු පිළිම දිහා බලාගෙන නිතරම ඉන්නව රජරට චැරිටි වැඩ ගොඩක් කරන කෙනෙක් ඔබතුමා දැන් ඊයේ පෙරේදා රටේ ආන්දෝලනාත්මක වැඩේ තමයි ජනක රත්නායක ඉවත් කිරීම. හැබැයි ජනක රත්නායකගේ අන්තිම දවස් කීපය වෙනකොට කටින් පිට වෙනවා තමගේ ජනාධිපති සිහිනයට තමයි මේ ළඟා වෙන්නේ කියලා. ඔබතුමා මොකද හිතන්නේ මේ මේක සීන සැබෑවේද මොකක්ද? නෑ ඉතින් මෛත්‍රීපාල සිරිසේන වගේ පොළොන්නරුව ඉපදිච්ච මුලින්ම ග්‍රාම සේවක තනතුර කරපු කෙනෙකුට මේ රටේ ජනාධිපති වෙන්න පුළුවන් නම් ජනක රත්නායකට ඕක වෙන්න බැරි කමක් නැහැ කියලා අපිට හිතන්න තියෙනවනේ ඒක මෙහෙමනේ අන්න ඕගොල්ලන්ට වැරදිත් නැහැ මං කියන්න මේක අහගන්න මේක රට කියන්න අපි දැන් කියනවා මෙහෙම මොකද කියන්නේ බලන්න හරි උත්සාහවන්තයනේ අර මනුස්සයා ඒ මනුස්සයයි තනට ආවේ උත්සාහයෙන් ඊළඟට කියනවා ඒ කටින් බලන්නකෝ ඒ මනුස්සයා දැන් කඩා වැටලානේ කම්පැනි වහලානේ ඇයි අමතක කරන්න එපා උත්සාහයත් එක්ක උත්සාහය පසුපස එනවා පෙර කුසල් හරියට ටෝච් එකක් ගැහුවම ඈතට ආලෝකේ වීදෙනෝනේ ඒ වගේ නෝ පෙර කුසල් සහ උත්සාහයත් එක්ක ඒක රාශුණාම එයා මෙහෙම යනෝ පිම්මිලා උඩටම ඊළඟට උත්සාහය තිබුණත් පෙර අකුසල් නෙලකොට අර ටෝච් එකක් ගහපු ආලෝකයේ වීදෙන්න වගේ අන්නේ මිනිහගේ වැටීම පටන් ගන්නවා. ඒ මිනිහා වැටෙනවා. උස්සාය තිබුණු පළියට ධනවතෙක් වෙන්න බෑ. ඉහළ තරතුර වලට යන්න බෑ. පෙර පින් තියෙන්න ඕන. ඒකම තමයි රාජපක්ෂලට උනේ. දැන් පෙර පින් ඉවරයි. අනිත් අයටත් ඒක වෙයි. ඉතින් ඔබතුමා කියන්නේ මනුෂ්‍ය ලෝක ජීවතුන් අතර ඉඳෙද්දි ඵල දෙනේවට තමයි දිත්තධම්ම වේදනීය කර්ම කියන්නේ නේ ඒක නෑ විවාදෙදි කිව්වනේ ඒකට උදව් කරයි කියලා
ඉතින් ශිරාණි බණ්ඩාරනායක මැතිනේ වගේ ශ්‍රේෂ්ඨ තනතුරක් නෙවෙයිනේ ජනක රත්නායක දරුවේ. ඒ ශිරාණි බණ්ඩාරනායක මැතිනේට කම්පයා කරන්න බෑ ඒක. ඒ අග්‍රනිශ්චකාරතුමිය. ඉතාම බලවත් කෙනෙක්, ඉහළ පෙළේ වැදගත් පවුලක් කෙනෙක්. බොහොම ප්‍රජාතන්ත්‍රවාදීව අධිකරණයේ අසුරූපු කෙනෙක් හැටියට. ඒ තුමියට මේක කම්පයා කරන්න බෑ. ඒක කම්පයා කරත් ඒ කරන්නේ මෝඩ මිනිස්සු. මේක වෙනම කතාවක්. ඒ වගේම තව පොන්ති සියන් මානිකාරේ ආම්දුරුගොල්ලෝ ත්‍රිගුණමලේට ආපු විගන් වැඩපු වෙලාවේ එතන ඒක එපා කියන මට්ටමේ ගියා වැඩසටහනක් විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ වගේ යාමනි. හැබැයි අපි පහුගියදා දැක්කා බොරැල්ල කනස්ස ඉස්සරහා මුල්ලි වයිකල් වල සෙවිල් මිනිස්සු මැරිනවා ඒක සමරනවා කියන කියලා මේ 18 වෙනිදා මෙතන සමරන්න ගියා. එතකොට ඔය සමහරක් උතුමාලගේ තරුණ මිත්‍රයෝ දැන්නේ ඉතින් අර සමහර පිරිසක් ඇවිල්ලා ඒක කඩාවත්පත් කරා. දැන් මේ දෙක අතරේ නැද්ද? දැන් එහෙ කරන්න හොඳ නැහැ, මෙහෙ කරන්න හොඳයි. එහෙම මොකද්ද එතකොට එහෙම? මේ පවතින රජයේ තියෙන කොන්දපල නැතිකම මුන්ට උතුරයායන්ගේ නැගිනරයන්ගේ ඡන්ද ගන්න ඕන කම නිසා මුන් රිවර්ස් ගියර් එක යන්නේ. මම ත්‍රිකුණාමලයට යන්න හිතුවේ. ආණ්ඩ ආන්දරට මම ටෙලිෆෝන් එකෙන් කිව්වා. ඒ වගේ වෙලාවේ තමයි මහානායක ආන්දරු අපවත් උනේ අමරපුරනිකායේ. මට යන්න බැරි වුණා. මම කියනවා සම්බන්ධන් කියන පර බල්ලන්ටයි කොටින්ට හිතවත්කම් තියෙන පර බල්ලන්ටයි නැවත අපි සිංහලයෝ නැගිට ගන්න එපා. සිංහලය කියන්නේ නිර්භීත ජාතියක්. අපි මහා රාවණාගේ පරපුරෙන් එන්නේ, අපි කුවේණිගේ පරපුරෙන් එන්නේ. එදා මම ගියා නම් ඔය කනත්තට මුන් තුවාල කළා මං උන් එලවන්නේ නිකන් නෙවෙයි. උන්ට අපි අවසාන නිවේදනය දෙනවා. තොපි අනවශ්‍ය විදියට මේ රටේ අර්බුද ඇති කරන්න ලෑස්තුනොත්, ජාතීන් අතර අසමගිය ඇති කරන්න ලෑස්තුනොත් පිටරට පරබල්ලන්ගේ ඩොලර් වලට යට වෙලා සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ කියන සමගිය නැති කරන්න බැරි වුණොත් තොපිට බැරි නම් අපි ගන්නවා ආයුධ අතට තොපිට විරුද්ධව. මම ලෑස්තියකට ඉතින් මම දැන් කිව්වේ වට ග්‍රාම සේවක තනතුර දරපු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට පුළුවන් නම් ජනාධිපති වෙන්න. ජනකට මොකද බැරි? ඔයාටත් පුළුවන්. වාසනාවත් එක පෙරපින් එනවනම් දැන් විජේතුංග ජනාධිපතිතුමා ඇවිල්ලා ඇත්ත වශයෙන්ම ඉහළ පෙළේ උගත් වැදගත් ශ්‍රේෂ්ඨ මිනිස්සේ. එතුමාට නොහිතපු වෙලාවක නේ ජනාධිපතිකම ලැබුණේ, අගමැතිකම ලැබුණේ. එහෙම වෙනවා. ඇත්ත වශයෙන්ම දිනේෂ් ගුණවර්ධන මැතිතුමා අගමැති වීම ගැන මම සතුටුයි. මොකද ෆිලිප් ගුණවර්ධන මැතිතුමාගේ පුත්‍රයා එතුමා. එතුමාට ඒ තනතුර විතරක් නෙවෙයි, එතුමාට ජනාධිපතිකමටත් යන්න පුළුවන් කෙනෙක් දිනේෂ් ගුණවර්ධන කියන්නේ. එතුමාට දැන් 74යි. මේ යන්න ගියේ 2023නේ. 23 33 43 24. එතකොට 74යි 24යි කීයේ බක? 96ක් ජෝ බයිඩන්ට පුළුවන් නම් අවුරුදු 80ේදී ඒ ජනාධිපති වෙන්න. මෙයා කවුද ලෝකයේ ලොකුම සල්ලිකාරයා මැරුණේ? මට නම් මතක නැහැ. ලැව් අයිතිකාරයා මිනිහා ජෝන් කෙනෙඩිගේ නෝන කසාද බැඳ අවුරුදු 90 ගානකදී. එහෙම වෙනවනම් එසේ බක්කුල මහරහතන් වහන්සේට වැඩිය අපි ගරු කරන්න ඕන රයිල් මැතිතුමාට. අවුරුදු 90 ගාන වෙලත් මේ රටේ ජනාධිපති වෙන්න ඉන්න පුළුවන්කම තිබුණා කියලා. ඒක ගිහිල්ලා මේ ඔය ඉන්න ඕනේ බුරුකාර වංචාකාර සෝ ශාස්ත්‍රකාරෝ එයි සමාරේ. පේන කියන්නේ අර ඉන්නේ අර අනුරාධපුරයේ ගෑණිය මෑණි කෙනෙක්. ඒ ගෑණි පොඩ්ඩක් ඔයා හම්බුණා නම් අර ගෝඨාභය මාත්‍යා තියන් හිටි ගෑණි ඕනනම් ඔයාට ජීල කරා බුදියලේ කහගෙන එන්න පුළුවන් යන්න. ඥානක්කා ඒ වෛශ්‍යාවියක්නේ.
ඒක හරි මේ අර ගැලෙන් ඔප්පුන එක ගැන මම සන්තෝසයි. ආ මට එකක් කියන්න ඕන අර විශ්වවිද්‍යාල මැක්ක වගේක් ආවයි කිව්වනේ යාපනයේ ඉඳලා. තිරුණාමලේ ප්‍රශ්නෙට බලන්න ඉතිහාසය අලුත් කරන්න තායිලන්තේ ඉඳලා නැවෙන් වඩපු. ඒ ගෞරවනීය මහා සංඝරත්නයට අපහාස කරපු එකෙක් මුන් සිරගත කරාද? කෝ බුද්ධියන්ස ස්විච් ඔෆ්, පොලිසිය ස්විච් ඔෆ්, උන්ට දඩුවම් කරාද? ඔක තමයි කියන්නේ මුන්ගේ කොන්ද පණ නැතිකම මුන්ගේ බලය ආරක්ෂා කරගන්න ඕන පරබල්ලෙක් පස්සේ මුන් යනවා. ඒක නවත්තපල්ලා. මම කියන්නේ මම ආර්ධනා කරනවා අලුත් බලවේගයක් සඳහා අපි එකට එක්කව් වෙමු. එක්කව් වෙලා මේ පරණ කුණු වෙච්ච ගඳ ගන්න ඔජර බයින මේ නායකයෝ පැත්තකට දාලා මේ දේශපාලන පක්ෂවල ඉන්න ඉතාම ඉහළ පෙළේ කිසිම චෝදනාවක් නැති රට වෙනුවෙන් වැඩ කරන පිරිසක් සහ වෙනත් බාහිර ඉන්න වෘත්තිකයන් පිරිසක් එක්කව් වෙන්න කියලා මම ගෞරවයෙන් ආර්දනා කරනවා. අර මිහින්තලේ ප්‍රශ්නක චෝදේ එකතුවක් කරමු මේ මොනේ. ඉදු වයිගේ රජරට ගමනේ. ඔව් මට සල්ලි තිබුණා නම් මම හවල්කම දෙනවා. මම දන්නේ ඒක. මේ දැන් ඔය නායක හඳුරු පින්න පාත යන්නේ එකට වඩා හොඳ නැද්ද ඔබතුමාගේ ඔය හැකියාවෙන් බැයිද මේ උන්නාන්සේට ඔය පෙරහැර කරගන්න මොකක් හරි කරලා දෙන්න. මට පුළුවන් කාලේ සහෝදරයා කරන්න පුළුවන් හැමදේම බුදු සාසනයෙන් මම කළා තියෙනවා. නැවත නැවත ඒවා මම කියන්නේ නැහැ. පරණ මගේ කතා අරගෙන බලන්න. ඇත්ත වශයෙන්ම මම ඒ ගැන බොහොම වේදනාවෙන් ඉන්නේ මොකද්ද මේකට කරන්න කියලා. ඒකයි මේ ප්‍රෙස් එකේ කිව්වෙත් සල්ලි තියෙන ඇත්ත කරුණා කරලා මේ ගැන නැවත බලන්න කියලා. දැන් මේ විහාරස්ථානවලට මම මේ මගේ මතය නෙමෙයි මිනිසු කියන දේ. විහාරස්ථානවලට අසීමිත ධනස්කන්ධයක් ලැබෙනවායි කියලා මිනිස්සු අතර මතයක් තියෙනවානේ. ඒ ලැබුණා මොකද වෙන්නේ? ස්වාමීන් වහන්සේලා නැතිනම් මේ බුද්ධ ශාසනය තියෙනවද? මේ ධර්මය තියෙනවද? මේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා තමන්ගේ වතු පිට ගෙවල් දොරවල් ආශාවන් ඇත්තරලා දෙමව්පියෝ දූ දරුවෝ සහෝදර සහෝදරියෝ අමතක කළා කාචීවරයක් දරාගෙන බුද්ධ ශාසනයට එක්කව් වෙලා ශාසනයේ රකින ස්වාමීන් වහන්සේලාගේ පන්සලේ තියෙන ධනය ගැන හොයන්නේ නැතුව හොයන්නකො මාධ්‍ය කියලා මේ හොරරංචුවේ තියෙන ධනය ගැන හොරුන් හම්බ කරපු ධනය ගැන උන්ගේ ඩොලර්ස් ගැන උන්ගේ විදේශ මුදල් ගැන ඒව හොයන්නකො. ඒක තමයි දැන් ඔය අත්තරන් එහෙම ගෙනාපු එක්කෙනයිනේ අහුනේ. ඒ වගේ ඔය 25න් කී 225න් කී දෙනෙක් ගෙනෙනවද දන්නේ නැහැ මේ. දැන් ඔය මත්ද්‍රව්‍ය අරමේ එදා ඉඳලා ගෙනව ඇති. එදා ඉඳලා ගෙනව මත්ද්‍රව්‍යයක් ගෙනව එදා ඉඳලා. ඒක කස්ටම් එකට මම ගෞරවයෙන් කියනවා නිර්භීතව රාජකාරී කරන්න. හැම එකකම බෑග් බල උතරක් නෙමෙයි. උන්ගේ යට ඇඳුම් ගලවලා හරි බලන්න. දැන් අරගලෙත් කිව්වේ ඕක නෙමෙයිද මම අහතුවා. දැන් අරගලෙත් කිව්වේ දැන් අරගලේ පොල් බෝම්බරි කොල්ලෙක් මරිච්චාම ඒක කෙනාගෙන ආව අරගලකාරයෙක් කරදරයි නේ කියලා. දැන් මේ අතරම් බඩු අහුවෙලා ෆෝන් අහුවෙලා දැන් මේ මේ වගේ ලොකු වංචාවක් වෙලා තියෙනවා. ඔයා කියනක මං ස්පුදුරින් පිළිගන්නවා. අරගලේ ක්‍රියාමාර්ගයට මං කූඹල මේ ලක්ෂයක් කරන් එන්න එපා ලක්ෂ පහක් කරන් ඇල්ලලා මුන්ට කාලේ ලෝපල්ල කියලා බලන මගේ වොයිස් කට් පරණ. හැබැයි උන් හිතුවා අරගලකාරයෝ ටික අපි තමයි කෙරුමු, අපි තමයි මිනිස්සු, අපි තමයි නායකයෝ. අන්න වැරදුණු තැන, අන්න වැරදුණු තැන. එහෙම තමයි දැන් ඉන්න දේශපාලන නායකයෝ හිතන්නේ. අරගලේ සුද්ධ වූ අරගලයක් වෙන්න නම් සුද්ධ වූ අදහස් තියෙන්න ඕන, සුද්ධ වූ ක්‍රියාමාර්ග තියෙන්න ඕන, සුද්ධ වූ මාවතක් තියෙන්න ඕන. අසුද්ධ වූ මාවතක මුදල් බලයට ඔළුව නමන, මුදල් පසුම්බිය ගසාකන ඒ වගේ පිරිස් එක්කා වුණාම තමයි මේ අරගලය මිනිමරුම් බවට පත් වෙලා විනාශකාරී අරගලයක් බවට පත් වුණේ. එහෙම ඉතිහාසය අරගල තිබුණේ නැහැ. අන්න ඒකයි මම කියන්නේ. අරගලෙත් එක්ක බලනවා ඉතින් මේ ඊයේ පෙරේද වසන්ත මුගලිකේ විශ්‍රාම යනවා. මදුෂාන්ට අලුත් අනුතුරේ වැඩ බාර දෙනවා. මොකද්ද අලුත් අනුතුරේ වැඩ බාරගත් අත්තරේ නව කැඳවුම් කරන්න ඔබතුමාට කියන්න තියෙන්නේ? නෑ මට කියන්න තියෙන කමන්නෑ බඩල මැටියෙන් හරි මීයවල්ලන ඕන. කෙටි කතාව එච්චරයි. කෙටි උත්තරේ. හැබැයි ඒක ජනතාවගේ උත්තර උනේ විමල් රත්නායක
ජනතා විමුක්ති පෙරමුණට විමල් වීරවංශලට කුමන්ත්‍රණයක් දේවල් තියෙනවා. උඹලත් දැන් පළයලා ගෙවල් වල කරුණා කරලා මේක කරගන්න පුළුවන් මිනිසුන්ට බාර දීලා. මහ ලෙඩක් නේ මේක. මොන රෙද්ද කතා කරත් කියන කුමන්ත්‍රණයක්. ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්. අතන කුමන්ත්‍රණයක්. උන්ට වෙන කතා කරන්න දෙයක් නැහෙනි. මහජන ප්‍රසාදය නැතිනම් කයිවාරු ගහන්න නැතුව පළයලා ගිහිල්ලා කුමරක් කොටාගෙන ඉඳපල්ල ගෙවල් වල. ගමට ගිහිල්ලා Mama siulu dana ada condana kerelo, siulu dana ada. Mata kian loko, condana mak dan netiye kek be naik kau inno di kian. Kian akan ruang kelo. Inno samar desh balak kian, itama parisudda u desh balak kio. Ekkenen rel istia kian lang ilang sakit cawe. Dang ecerai, bomi sudi. Unga tu peti itu ada. Oh, walau mama hari kita gorak kal dah, kalau tu walau walau kan banyak tiennya, orang laksa orang tu walau walau dikurang bisnes segut tienna. Mambelu mama merenis sila, mata song itu dia malangin non. Lian non. Ipaduna Merune net, merune yang pasal dini mengkarno. Dan gampa aderu mage yalu utika ke kauila mage songkot. Ekatau subhan turu ke kena lah high kalla potowe kat dala. Edena matagwastu puja kalla kata agud pahatter ekat mage kalat ala. E tape kat tiaga nu da petiya gain na hadiwe. Pame jahiratan sali bandal tienni. Mage mitra ata. Mana sali tepai go mage sali banda. Apa ini noda daru kaya kaya uga. Kedirian mungkin ada peti tiada nampak lagi. Ya, betul mana itu dengan banyak pergi dengan itu dengan ini walawal kota wal komada ini apa mungkin mereka part memilih. Ya, kau memilih banyak tiada ke? Eh, mana? Eh, ada mana pisu tu berulu bodoh leh deh. Arulah tu murai di sana deh. Eh, ikut apa ini? Mama mereka ada ni madu bandar penua merana hati mampu penan nak kira. Unta amat agai. Kapiti boleh ke penua? Mereka juga memang mereka pendan ni rata koran ayah untuk, atan tak. Bila itu dia agak illa meranawai kira ni terus, mungkin ibu juga tak meran ni terus, si kerana nak kira. Meranawai kira itu dia agak tu, ekekkan mereka tu berdi kerana. Muntah meran ayah matang pendan malah kita lagi awam itu. Meran ayah thamange, hadwate sah, me, nyale tulah tempat tenonang. Ya nisi makete ay, verdi makete ane, merana bawa dana nisa. Eh song kota hadan ne, arah kieno ne, kada, me gini ulah matene me mage agi apa naya untuk pain. Mamme song kota hadan ne, mata jalan priyatya ganane me, umbala thite tiya galam merana bawa. Eka. Then, ne, arahkan tiaga tenang hari then, then untuk ini ganggulah ada kan. Ganggulah itu waktu minisukan lah dah. Desi siapa? Mandar ne, desi apa siapa ada tu, pansiya panah ada kira mandar ne. Ini boleh gini ne untuk songko thadal no ne. Aikan very good ini boleh gini lah, paling itu. Mangkita ne pisal pilih sakit no. Budak demi, sajiknya kandai me inno boleh gini lah. Hari peti olah tinno boleh gini. Merate dana kuere ini no boleh gain lah. Wurti kau ini no boleh gain lah. Ekenya ar visal pirisak kek aru lecture ke den. Mika mika. Mage sihine mana sebaya keran ida gianam mama. Sambandan kena paraya waisa di saka ane. Uge muntamang kelaga halen itu perbal lagi lah. Aru awanang ke dia port ke depan balagan hitiye. Awanang. Mang hirup aja kat tad, pendek aja mungkin mang beli lebih dekat awal lah, parabal lagi. Abah jangan angin lekuk masing awak tak apa, mungkin kita dengan Singapura lagi. Eka mandal lah macam, Eka mandal lah. Gana itu gana mana? Gana mana?
Netu dia ke akka born again ni. Akka born again ke lebih malai born again. Nah, dia gula dah mereka nak katakan no adui ni. Dah mereka gula kayu baru ke apa dah memi tanah pada sajit ke apa dah husband ke orang redda tiennu ni. Dia gula tu punya hari. Min tali, andu keran netta, api keranu perair, api keranu malu ke buja. Unta inno sali dina sali karu kerapal laku. Eh makaran ini dapat tenaga boleh gaya ni ke muntara apa ikir? Bas jenama, arak kerana, mek kerana, eh muntah beri mek keran ni mana? Mek ratata jatiya tu thamangi agamat, elmak jenih kek mek paral mek tu inno na, muntah puluan ni salikar ni kolagat di la, o keran, ek keran mawin sila biterai, unta keran ni mek, unta piran ni, bantu gua, boleh sudi. Lagterna, buat kita ehakir rata kena ke kumak.